හරි. ඔන්න අද අපි ඔයාලට පෙන්වන්නේ හරි අපූර්ව ඒ වගේම හරිම දුර්ලභ දර්ශනයක්. බලන්න මේ රතු බස් එක මේ පුංචි බිංගයට කොච්චර සීරු මාරුවට අරගන්නවද කියලා. ඉතින් මේ බිංගේ තියෙන්නේ රමුක්කන මාවනන්ද පාරේ අඩිගමුව පත්තම් පිටිය කියන මේ හරි තමයි මේ බිංගේ තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මං හිතන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විදේශිකයන් සුද්දගේ කාලේ හදපු එකක්. ඉතින් ඇත්තටම මේ බිංගේ විශේෂත්වය තමයි ඒ කාලේ විශාල තාක්ෂණයක් තිබුණු නැති කාලෙක බොහොම කළුගල් යොදාගෙන මේ බිංගේ කරලා තියෙන්නේ. ඉතින් මේක ලොකු වාහනවලට එන්න නෙමෙයි සුද්ද හදන්නත් ඒ කාලේගේ කරත්ත පොඩි පොඩි වාහනනේ. ඒ කාලේ ඇත්තටම බස් එහෙම තිබුණ නැහැනේ. නමුත් ඉතින් ඒ කාලේ හදපු ඒ බිංගේ සංරක්ෂණය කරමින් ඇත්තටම මේක අදත් පාවිච්චි කරනවා හරිම අපූර්වට. දැන් අපි මේ යන්නේ ඒ බිංගේ ළඟින් තියෙනවා පොඩි අතුරු පාරක්. ඒක වැටෙන්නේ ඒකෙන් අපිට ගියාම පේනවා කෝච්චි පාර. බලන්නේ කෝච්චි පාර හැටින්ද මර බිංගේ තියෙන්නේ. දැන් මේ කෝච්චි පාර කන්ද උඩරට යන නුවරට මහනුවරට පොඩි මැණික සෙන්කඩගල මැණික උඩරට මැණික යන දුම්රිය පාර තමයි මේ පේන්නේ. මේක වම් පැත්තෙන් පේන්නේ කරකොප්පා සුසාන භූමිය. ඉතින් මේ සුසාන භූමියත් එක්කම තියෙනවා හරිම ලස්සන මේ මාර්ගහක්. ඇත්තටම අපිට පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගියාම දකින්න පුළුවන් විදිහෙම හරිම අලංකාර ලස්සන මාර්ගහක් තමයි මේ පේන්නේ. ඒ විතරක් නෙමෙයි බලන්නකෝ මේ අපේ පරිසරය දිහා කොයිතරම් සුන්දරද කියලා. ඇත්තටම කන්ද උඩරට කියන සබරගම පළාත කන්ද උඩරට කියන එක කොයිතරම් අසිරිමත්ද කියන එක අපිට මෙතනින් පැහැදිලි වෙනවා. අපි බලමු දැන් සමහර විට මේ වෙලාවට කෝච්චියක් එන්නත් පුළුවන් කියන්නත් බෑ. අපි බලමු කෝච්චියක් එයිද කියලා. කොහොම වුණත් මේ තියෙන්නේ ඒ රේල් පාර. ඔය පේන්නේ ඒ රේල් පාරත් එක්කම තියෙන කැරකොප්පුව තමයි සුසාන භූමිය තමයි ඔය අපිට පේන්නේ. ඇත්තටම නිෂ්කලංක පරිසරයක්. අර ඊට හයින් තියෙන්නේ මං හිතන්නේ අලගල්ල කන්ද ආශ්‍රිතව තියෙන කඳු පන්තිය. මේ කඳු පන්තියත් ඇත්තටම විශාල කඳු පන්තියක්. කඳු යායක් හරිම ලස්සන හරිම සුන්දර ලස්සන කඳු මිටියාවතක් තමයි ඒ තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිව නැති කොයිතරම් ලස්සන දර්ශන අපට මේ අපේ අවට පරිසරය තුළම දකින්න ලැබෙනවාද කියලා. ඇත්තටම මේ සුන්දර රටක් හරිම සුන්දර රටක් නෙමේක. ඉතින් ඒක හින්දා ඔයාලටත් පුළුවන් වෙලාවට ඉඩ තියෙන වෙලාවට පුළුවන් නම් මේ වගේ දේවල් බලන්න, මේ වගේ ඇවිදලා ඇවිල්ලා බලන්න, නරඹන්න කොයිතරම් ලස්සන දේවල්.